brain nick must kirkan kemathite yaluth ekatarangite samanithanimaha buddhi parikshana gatalu visandala oyage brain nickat master kiraganna denma brain master iq and gk sinhala app ek oyage phone ekatath install kiraganna samanithanimaha buddhi vardhaneyata navumu maga ආයුබෝවන් අපි මිත්‍යා මත විශ්වාස කරන්න පටන් ගන්නේ ඉතාම පුංචි කාලේ ඉඳලමයි. සමහර ඒවා නම් ඇත්ත විදිහට හිතන් ඉන්න එකෙන් අපට නරකක් වෙන්නේ නැහැ. නමුත් අපි කොයි දේත් ඇත්ත දැනගන්න කැමතිනේ. මේ සමහර මිත්‍යා මත නිසා ඔබව විවිධ විදිහට පාලනය වෙනවා වෙන්න පුළුවන්. හොඳට හෝ නරකට ඇත්තටම ඇත්ත කියලා හිතාගෙන හිටපු මිත්‍යා මත කිහිපයක් ගැනයි අද අපි කතා කරන්නේ. ඉතින් වීඩියෝ ඉස්සරහට යන කලින් අපේ channel එක තාමත් subscribe කළ නැත්. එහෙමනම් දැන්ම subscribe කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එකේ all කියන එක click කරන්න. එතකොට අලුත් වීඩියෝ එකක් ආපු සැනින් ඉක්මනටම ඔයාගේ phone එකට එහෙමත් නැත්නම් ඕනම device එකට notification එක එනවා. අංක එක ටීවී එකක් දිහා ළඟ ඉඳන් බලන් හිටියොත් ඇස් නරක් වෙනවද මේ කතාව අපි පුංචි කාලේ ඉඳලම අම්මලා තාත්තලාගෙන් එපා වෙනකන් අහලා තියෙනවා නමුත් මේක ඔප්පු කරන්න තරම් විද්‍යාත්මක සාධක නැහැ නමුත් ළඟට වෙලා ටීවී බැලුවොත් ඇස් වෙහෙසටපත් වෙන්න නම් පුළුවන්කමක් තියෙනවා අංක දෙක සබන් වලට විස බීජ විනාශ වෙනවද ටීවී එකේ නම් සබන් වර්ග බැක්ටීරියා එක්ක සටන් කරලා විනාශ කරලා දානවා පෙන්වනවා නමුත් සබන් වලට විෂ බීජ හෝ බැක්ටීරියා විනාශ කිරීමේ හැකියාවක් නැහැ. නමුත් සෝදලා හරින්න පුළුවන්. අංක 3. රැවුල රෝම කැපුවොත් අලුතින් එන ඒවා ඝනකමින් වැඩිද? රැවුල කොණ්ඩේ කැපුවම හෝ රෝම ඉවත් කළාම අලුතින් එන ඒවා ඝනකමින් වැඩි කියලා මතයක් තියෙනවා. එහෙම හිතෙන්නේ තීනු තලයකින් රෝම ඉවත් කරද්දී රෝම ගස හෝ කෙස් ගස කේශ මූලයෙන් ගැලවිලා නොගොස් කැපිලා විතරක් ඉතිරි වෙන නිසා. කැපිලා ඉතිරි වන කොටස නැවත වැවෙනකොට අතට අහු වෙති ගණකම වැඩි වගේ දැනෙනවා අංක 4 හඳට ගියාම චීන මහා ප්‍රාකාරය පේනවද චීන මහා ප්‍රාකාරය දිගින් වැඩි තමයි නමුත් හඳට ගියාම නම් පේන්නේ නැහැ ඇත්ත වශයෙන්ම මුහුදු මට්ටමින් කිලෝමීටර් 100ක් දුරින්වත් චීන මහා ප්‍රාකාරය පේන්නේ නැහැ සමහර ආලෝක සහ කාලගුණික තත්ත්ව වලදී අභ්‍යවකාශයේ තරමක් දුරට චීන මහා ප්‍රාකාරය පේන අවස්ථා තියෙනවා අංක 5 ප්‍රතිජීවක එහෙමත් නැත්නම් ඇන්ටිබයොටික් වලින් වෛරස් නසන්න පුළුවන්ද ප්‍රතිජීවක දෙන්නේ බැක්ටීරියා ආසාදන වලට ඒවට වෛරස් නසන්න හෝ වෛරස් වලට විරුද්ධව සටන් කරන්න හැකියාවක් නැහැ නමුත් ප්‍රතිජීවක වලින් බැක්ටීරියා නසනවා විතරක් නෙවෙයි ප්‍රතිජනනයත් නවත්වනවා අංක 6 කොකාකෝලා බිව්වාම දත් දිරනවද කොකාකෝලා කියන්නේ ලෝකයේ ප්‍රසිද්ධම පානයක් කෝක් වලින් වෙන්න පුළුවන් හානි ගැන ගොඩක් දේවල් අන්තර්ජාලයේ තියෙනවා ඉන් එකක් තමයි කොකාකෝලා කෝපයක දතක් දාලා තිබ්බොත් දවසක් ඇතුළත දත දිරනවා කියන එක කොකාකෝලා වලට එහෙම සුපිරි බලයක් නැහැ නමුත් කොකාකෝලා වල තියෙන ෆොස්ෆරික් කාබොනික හා සිට්‍රික් අම්ල නිසායි මෙහෙම කියන්නේ නමුත් කොකාකෝලා හැර වෙනත් සිසිල් බීම වලත් මේ අම්ල තියෙනවා අංක 7 ජලය හරහා විද්‍යුත් සන්නායනය වෙනවද මේකට නම් අපි ලේසියෙන්ම ඔව් කියලා උත්තර දෙනවා. නමුත් විද්‍යුතීය සන්නායනය වෙන්න නම් අයන තියෙන්න ඕන. ජලයේ වෙනත් අපද්‍රව්‍ය කලවම් වුණාම විතරයි අයන තියෙන්නේ. පිරිසිදු ජලය, ඒ කියන්නේ ආශ්‍රිත ජලය හරහා විදුලිය ගමන් කරන්නේ නැහැ. අංක 8. වවුලෝ අන්ධයිද? සාමාන්‍යයෙන් අපි දන්නේ වවුලෝ ගමන් කරන්නේ ශබ්දය පරාවර්තනයේ උපයෝගී කරගෙන විතරයි කියලා. එහෙමනම් ඔවුන්ට S2ක් තියෙන්නේ මොකටද? ඇත්තම කතාව තමයි වවුලන්ට සමහර ආලෝක තත්වයන් වලදී S පේනවා. අංක 9. මරුණාම කොණ්ඩය නියපොතු වැවෙනවද? අපි මීට ඉස්සරලත් වීඩියෝවක් ඉදිරිපත් කරා මේ සම්බන්ධව තියෙන දෙයක් ගැන. මරුණාම ශරීරයේ සියලුම ජීවි ක්‍රියාවන් නවතිනවා. කොණ්ඩය නියපොතු වැවෙනවා වගේ පෙනෙන්නේ ඒවා විජලනයට හා සංකෝචනයට ලක් වෙන නිසා. අංක 10. ගෙම්පෙක් ඇල්ලුවොත් ඉන්නන්ගෙන් නිදහස් වෙනවද? ඉන්නන් ඇතිවෙන්නේ පැපිලෝ මා කියන වෛරසය නිසා මේක ලේසියෙන්ම කෙනෙක්ගෙන් තවත් කෙනෙකුට බෝ වෙන්න පුළුවන්. නමුත් ගෙම්බෝ සහ මේ වෛරසය අතර කිසිම සම්බන්ධයක් නැහැ. ඉන්නන්ගෙන් නෙවෙයි මොනවයි නිදහස් වෙනවා කිව්වත් මම නම් ගෙම්බෙක් අල්ලන්නේ නැහැ. අංක 11.
චුයින්ගම් ගිලුනොත් බඩේ ඇලෙනවද? පුංචි කාලේ අපි කාටත් චුයින්ගම් එකක් දෙකක් ගිරලා තියෙනවා. වැඩිහිටියන් අපිව බය කරන්නේ ඒක අවුරුදු 7ක් බඩේ ඇලිලා තියෙනවා කියලා. ආමාශික අම්ලවල චුයින්ගම් වල ඇලෙන ගතිය නැති කරන්න බැරි වුණත් උදර පේශි සංකෝෂණය නිසා දවසක් හෝ දෙකක් ඇතුළත චුයින්ගම් බඩෙන් ඉවත් වෙනවා. ඔන්න එහෙමනම් ඔයා මේ අතරින් මුගක් හරි අලුත් දෙයක් දැනගන්නටි කියලා මම හිතනවා. ඒ ගැන පහලින් කියන්නත් අමතක කරන්න එපා. මේ වීඩියෝව හොඳයි නම් වීඩියෝ එක ලයික් එකක් දාලා තවත් යාළුවෙක්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙමනම් අදට අපි සමුගන්නපා. ඔබට සුබ දවසක්. ආශ බොහෝ වේවා.